අයිබෝන් සුබ දසක් කියලා පිළිගන්නවා ක්විස් බ්‍රේක YouTube channel එකට. අද මට තියෙනවා මෙන්න මේ මොන්ට්‍රේ ගැටලුවක්. එතන මේ මොන්ට්‍රේක ඔන් වෙනවා. ඔයාලට පේන විදිහට. නමුත් මේකේ VGA signal එක දෙන්නේ නැහැ. ඒ නිසා මම මොන්ට්‍රේ කවර් ගලවගෙන තමයි මේ මෙතෙන්ට අරගෙන තියෙන්නේ. මොකද මට වීඩියෝ එකේ වෙලාව ඉතුරු කරගන්න ඕනේ. ඉතින් බලමු මේකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම මොන්ට්‍රේක මෙතනින් ගලවගෙන මම ඔන් කරා. ගානට පේනවා ඇති. මොන්ට්‍රේක ඔන් වීමේ ගැටලුවක් නැහැ. ඒ වගේම මම ටීකොන් කේබල් එක ඉවත් කරා. මේකේ ගැටලුව තමයි ටීකන් එක ගහලා තියෙනකොට මොන්ට්‍රේක ඔන් වෙන්නේ නැහැ. එතකොට ඒක ගැටලුවක් වෙනවා. ටීකොන් එක ටීකන් කේබල් එක දෙනකොට මොන්ට්‍රේක ඩිස්ප්ලේ ඔන් කරන්නේ නැහැ. එතකොට ඒක තමයි අපිට හොයාගන්න තියෙන්නේ. මේ තින්න අපේ කන්ට්‍රෝල් එක ලොජික් බෝඩ් එක. දැන් අපිට බලන්න වෙනවා ඇයි ඩිස්ප්ලේ එක ඔන් කරාට ටීකන් කේබල් එකෙන් ඇයි සිග්නල් එක යවන්නේ නැත්තේ, ඒ වෙලාවේදී ඇයි ඩිස්ප්ලේ එක ඕෆ් කරන්නේ කියලා. මේක පැහැදිලි නැත්තම් මම ටීකන් කේබල් එක සප්ලයි කරලා ටීකන් කේබල් එක කනෙක්ට් කරලා පෙන්නන්න. දැන් ඔයාලට පේනවා ටීකන් එක තාම කේබල් එක තාම ගහලා නැහැ. මම දැන් කේබල් එක අමුණන්න යන්නේ. අමුණලා පව දුන්නාම ඔයාලට මේ ගැටලුව මොකද්ද කියලා තේරෙයි. තාම මම පවර් සප්ලයි දුන්නේ නැහැ. දැන් බලමු සප්ලයි දීලා. ඔව් දීලා තියෙන්නේ. නමුත් ඔන්න දැන් මේක තමයි එරේක ඔන් වෙන්නේ නැහැ ඩිස්ප්ලේ එක. ඉන්ඩිකේටර් එක පව ඉන්ඩිකේටර් එක ඔන් කරලා තියෙන්නේ. නමුත් අපිට ඩිස්ප්ලේ එක ඔන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ගැලෙන්නේ. දැන් මොකද හිතුවේ? හොඳයි. මම ටීකොන් කේබල් එක ගැලෙව්වා. ගලවලා පව ඔන් කරනවා. ටීකොන් කේබල් එක ගලවලා පවර් ඔන් කරපුවාම තමයි ඔන් වෙන්නේ. මම ආයෙත් ඔෆ් කරනවා. ඒ කියන්නේ අපිට ගැටලුව තියෙන්නේ ටීකොන් කේබල් එක හරහා එන සිග්නල් වල. ඒකෙන් අපි කන්ට්‍රෝලර් බෝඩ් එක චෙක් කරන්න වෙනවා. අපි පවර් ඔෆ් කරගමු. ඒ වගේම ශබ්දයක් ඇහෙනවා. බලමු මොකක්ද කියලා. හරි යාළුවනේ, දැන් අපි බලමු අපේ ලොජික් කන්ට්‍රෝලර් එකේ ලොජික් බෝඩ් එකේ තත්ත්වය මොකද කියලා. දැන් ඔයාලට පේනවා ඇති කැපැසිටර්ස් හොඳට තියෙනවා. කැපැසිටර් ලවුලක් නැහැ. බෝඩ් එකේ
කියන්න තරම් බෝඩ් එකේ ගැටලුවක් නැහැ. එතකොට අපිට බලන්න වෙනවා එහෙනම් අපිට සද්දයක් ආවා චීන් ගන්න. ඒ කියන්නේ මේ සද්ද සාමාන්‍යයෙන් එන්නේ කැපැසිටර්ස් වලින්. එහෙනම් බලමු පවර් සප්ලයි එක පැත්තෙන් ගැටලුවක් තියෙනවද කියලා. අපේ AC ලයින් එකේ ගැටලුවක් වෙලා නැහැ. ඒකට පේනවා ඉතින්. මෙතන බල්ක් කැපැසිටර් එක තියෙන ගැටලුවක් නැහැ මෙතන කොයි එකකට. දැන් අපි දන්නවා ඩිස්ප්ලේ එක ඔන් වුණා. ඩිස්ප්ලේ එක ඔන් වුණා. ඩිස්ප්ලේ එක ඔන් වුණා කියන්නේ අපේ මොකද මේ මේ සයිඩ් එක හොඳයි. අපි ඩිස්ප්ලේ එකට සප්ලයි දෙන අපි බෑක් ලයිට් ඩ්‍රයිවර් සයිඩ් එක ගැටලුවක් නැහැ. දැන් මේ බෝඩ් එකේ පවර් සප්ලයි එකේ බෑක් ලයිට් ඩ්‍රයිවර් එකටම ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ පැත්ත හොඳයි. ඒකයි අපි ඩිස්ප්ලේ එක ඔන් කරලා පෙන්නන්නේ. දැන් බලමු අපි බෝඩ් එකට ලොජික් බෝඩ් එකට පවර් සප්ලයි එක කොහොමද පවර් සප්ලයි එකෙන් පවර් දෙන තැන. මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. මේ කැපැසිටර්ස් තුනක පේනවාදී තුන් දෙනෙක් ඉන්නවා ඉදි මිච්ච. ඉතින් අපි මේ තුන අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. අපි මේක ලෝ අනිවාර්යෙන් ප්‍රශ්නයක්. තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම අයින් කරලා ගන්න ඕනේ. අපි එක කරමු. මම බවුත් එක හිට කරන් තියෙන්නේ. බලමු මට ගලව ගන්න මේ විදියටම. පවර් සප්ලයි එක මෙහෙම තියාගෙන මේ වැඩේ කරන්න බැහැ. ඉන්සම් මම පවර් සප්ලයි එක ගලව ගන්න ඕනේ. මම මේක ගලවගෙන ඉන්නම්. හරි. පවර් සප්ලයි එක ගලවගත්තම දැන් බලමු මේක. වඩා පහදලා පේනවාදී. අනිත් ඒවා හොඳයි. බල මේක ඒ තුන රිමූව් කරගන්න. මේක දැන් පිටත හරවගෙන ලයින් ටික චෙක් කරගන්න. ඔයාලට පේනවාද මෙතන තත්වය? ඒ වගේම මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එන්න පේනද මෙතන ටිකක් පාට වෙන්න ප්‍රශ්නලා තියෙනවා. ඒකත් හදන්න ඕනේ. සමහර විට කැපැසිටර් තුන යන්න හේතුව මෙයා වෙන්න පුළුවන්. එපික බලමු මොකද කියලා. හරි, මම මෙතන පොඩි වැඩක් කරනවා යාළුවනේ. ඒ තමයි මෙන්න මේ මට ඉවත් කරගන්න තියෙන කැපැසිටර්ස් මම මාක් කරගන්නවා. මොකද නැත්නම් අපිට වෙන කොහේ හරි පින් එකක් ගැලවුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. එක්කෙනෙක් තමයි එක්කෙනෙක්ගේ පින් දෙක තමයි මේක. මේ වම් මතින් වැඩ කරනවා. ඒ මෙන්න මේක. එතකොට දෙවෙනි එක්කෙනා ඉන්නේ යාට මේ ට්‍රාන්ස්ෆෝමර් එකට කොයිල් එක එක්කෙනා කොයිල් එක කව එක්කෙනා කියන්නේ මෙතන දෙන්නෙක් ඉන්නේ කොයිල් එක තියෙනවා. එකෙන මෙන්න මේක. Thank you.
දාන ක්‍රීඩනේ පැත්තට දෙන්න කියන්නේ මොන විදිහටද කියලා. මොන විදිහට තමයි මේක මාක් කරගෙන තුන් දෙනෙක් තුනේ බලමු මොකද කියන්නේ. C204 C205 සිසිසි නම්බරි පෙරේ මට මේක එළිය වැඩි හරියට දිලිසෙනවා සිසිසි හරි ගැටලුවක් නැති කරගෙන යන්න හොඳයි අලුනේ මේ තියෙන්නේ මම රිමූව් කරගත්ත කැපැසිටර්ස් තුනක් තියෙනවා මේවා දෙකක් තියෙන්නේ 1000 මයික්‍රෝ ෆැරඩ් 16 volt in the guy 16 volt 1000 microfarad in the guy tibba evagema 470 microfarad 25 volt tibba itin me thinne e da gatta thun dena passe man me assemble part ekak karala thinne testing ekak මම කරා ඒකත් නේ VG out එක එනවා දැන් අපි මේකේ ටීකොන් කේබල් එක ගහලා ඩිස්ප්ලේ එකට අපි ඕන් කරලා බලමු හරි ආලෝනේ මම දැන් පවර් සප් කේබල් එක ගහලා තින්නේ බලමු පවර් ඕන් කරලා පවර් ඕන් කරා ඔරයිට් වඩපෙනදී VG සිග්නල් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉරේක කම්ප්ලීට්ලි හදාගත්තා. වඩපෙනේ මේ ඩිස්ප්ලේ එකේ සුදු පාට ඩොට් ඒරියා එකක් පේනවා. ඉතින් ඒක තමයි මේ ඩිස්ප්ලේ එකේ තියෙන ඉරේක. ඒක ඩිස්ප්ලේ එකේ තියෙන ප්‍රශ්නයක්. මේ පවර් සප්ලයි වලවත් ලොජික් බෝඩ් එකේවත් නෙමෙයි. ඉතින් අපි එහෙනම් මේකේ ඇසම්බල් පාට් එක ඉවර කරලා මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් Quiz Breaker YouTube channel subscribe කරන්න like කරන්න share කරන්න ඔයාලට බොහොම ස්තුතියි මේ video එක නරුවට